නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රාජපක්ෂ රජයේ සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ කළු සල්ලි සුදු කරවන්නට කටයුතු කරයි කියන දිලි ජයවීර මහත්මයාගේ පච ෆැක්ටරියෙන්, එහෙම නැත්නම් පච අපායෙන් නිකුත් වෙන, අද නිකුත් වුණ මේ පචපත්‍රයේ සුපුරුදු පරිදි ජනතාව නොමග යවන සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කරන. මේක කියනවා TNA සංවිධානය විසින් සිංහල ගම්මාන පන්සල් වහාම ඉවත් කරන්නට අපෙන් ඉල්ලලා තියෙනවලු. මේක සම්පූර්ණ අසත්‍යයක්. ඇත්ත වශයෙන්ම අපි මහින්ද රාජපක්ෂ වගේ කවදාවත් LTT සංවිධානයේ උදව් අරගෙන නැහැ. හැංගි හොරා ඒ අයට සල්ලි ගෙවලා 2005 වගේ ඒ අයගේ සහයෝගය අරගෙන ඡන්ද දිනලත් නැහැ. අපි TNA සංවිධානයත් සමග ඇතිකරගත් අවබෝධතාවයන් සියල්ල ප්‍රසිද්ධියේම අපේ මැතිවරණ ප්‍රකාශයේ මේ රටේ ජනතාවට බලා ගන්නට පුළුවන්. අපේ මැතිවරණ ප්‍රකාශය අපි නොවෙම්බර් මාසේ පළවෙනිදා නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශය තුළ විශේෂයෙන්ම ඒකීය නොබැදුන ශ්‍රී ලංකාවක් තුළ සියලුම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ කියන ජනතාව ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් කරවන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ දැක්ම, ඒ දර්ශනය ජනතාවට දැක ගන්නට පුළුවන් වෙනවා. අද පරාජය ඉදිරියේ වියරු වැටිමින් සිටින මේ දිලිජ් ජයවීර කල්ලිය මේ වගේ බොරු ප්‍රවෘත්ති දාලා ජනතාව නොමග යවන්න හදන. අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ අපේ රණවිරුවන් ආරක්ෂා කරපු දැවැන්ත වීරයෙක් හැටියට පෙන්වන්නට හදන. මම ඊට ප්‍රථමත් කීපවතාවක් කියලා තියෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නිවටේ බයිගුල්ලෙක්, යුද්ධයේ උච්චම අවස්ථාවේ පැනලා ගියපු නිවටේ. අලිමංකඩ යුද්ධය ආරම්භ වෙන්නේ ජූලි මාසේ 10 වෙනිදා. අපේ වීරෝදාර සෙබළුන් 200 ගාණක් මුල් දවසේම මිය යනවා, ජීවිත පරිත්‍යාග කරනවා. නමුත් අද මේ මහා වීරයෙක් හැටියට පෙනී ඉන්න ගෝඨාභය රාජපක්ෂ මොනවද කරන්නේ? ජූලි මාසේ 20 වෙනිදා දවස් 10ක් යන්නට ඉස්සෙල්ලා විශ්‍රාම යන්නට ඉල්ලලා එවකට හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට බැගාපත් වෙලා වැඳලා විශ්‍රාම යන්නට අවසර අරගෙන රටින් පැනලා ගියා පුරවැසි කමත් කුණු කූඩේට දාලා. නමුත් දැන් එතුමා රණවිරුවන් වෙනුවෙන් සෑහෙන දේවල් දිනපතා කියන. විශේෂයෙන්ම අපි පසුගිය මෑතකදී රණවිරුවන්ගේ කාලයක් තිස්සේ කරපු ඉල්ලීම් ඉටු කරපු වෙලාවේ එතුමා මොකද කරේ? මහින්ද රාජපක්ෂ මොකද කරේ? මේ ඉල්ලීම් ඉටු කිරීම දරා ගන්නට බැරුව අන්තිමට තවත් අහිංසක ආබාධිත රණවිරුවන් පාරට බස්සලා එයාගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්නට ඇති. නමුත් මේ රණවිරුවෝ යුද්ධෙන් පස්සේ දිගින් දිගටම ආරක්ෂක ලේකම්වරයාගෙන්, ඒ වගේම ජනාධිපතිවරයාගෙන් තමන්ගේ ප්‍රශ්නේ කියන්න, තමන්ගේ දුක කියන්න හම්බු වෙන අවස්ථා පවා ඉල්ලුවා. මෙන්න මේ එක උදාහරණයක්. 2012 අගෝස්තු මාසේ 17 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බු වෙන්න අසාධාරණයට ලක් වූ යුද හමුදා ආබාධිත රණවිරුවන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ජූලි මාසේ 25 වෙනිදා 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලියුමක් ලියනවා. මොකද්ද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි කියන්නේ සම්බන්ධයෙන්? ඒ ලියුම ආවම කියනවා, සංගමයට සිදු ඇති අසාධාරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා හමුවීමට එමගින් අවස්ථාවක් ඉල්ලා ඇතත් කාර්ය බහුලත්වයේ හේතුවෙන් මේ සඳහා කඩිනමින් දිනයක් ලබා දීමට අපහසු වී ඇත. මේ අය හමුවීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ලියුමක් යවනවා ආරක්ෂක ලේකම්. ආරක්ෂක ලේකම්නුත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ විමල් වීරවංශට, මේ ජාතියේ වීරයා හැටියට පෙනෙන් ඉන්න විමල් වීරවංශට ලියුමක් දීලා හම්බුනාම කියනවා, ඔය ඉල්ලීම අපිට දැන් දෙන්න බැහැයි. ඒකට සාක්කියට ඉන්නවා ඒ ගියපු අයමද, ඔය ඉල්ලීම් දෙන්න බැහැයි කියලා. අනිත් එක යවන යවන ලියුම මොකද කරන්නේ? ආරක්ෂක ලේකම්ට කටයුතු කරන්නයි කියලා බොරුවට ලියුමක් දැම්ම විතර. මෙන්න එදා ඒ අය හැසිරුණ ආකාරය. ඒ වගේම වරින් වර හැබැයි රවට්ටන්න ප්‍රකාශ කරා. මේ බලන්න, මියගියරු රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප 25%කින් වැඩි කරනවා. මේ කවුද ඉන්නේ? මේ ආරක්ෂක ලේකම්. ජනාධිපතිවරයාට වඩා පොඩ්ඩක් බලතල අඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් මේ වගේ පොරොන්දුවක් වෙනවා.
මුකුත් කරේ පොරොන්දුව විතරයි. ඊට පස්සේ ඒ 2012 කියලා ආයිමත් 2014 දී ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙනකොට 9 මාසේ 4 වෙනිදා මොකද්ද කියන්නේ, තුවාල ලැබූ වෛද්‍ය හේතුන් මත හමුදාවෙන් විශ්‍රාම ගිය 6500කට සියලු වරප්‍රසාද කියලා ලොකුවට ප්‍රකාශයක් කරනවා. වැටුප් වර්ධක උසස් වීම ලබා දීමටත් පියවර හමුදාපති යෝජනාවට ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය කියලා කිව්වා විතරයි රාජපක්ෂ සමයේ සියලු දේ වගේ මේක වචනේට පමණයි සීමා වුනේ. අත වශයෙන්ම මේ ඉල්ලීම් හැම එකක් විශ්‍රාම වැටුප් ආබාධිත සොල්දාඩුවන්ගේ විතරක් නෙමේ මුළු රටේම දෙගුණයක් කරේ අපේ ආණ්ඩුව. ආබාධිත සොල්දාඩුවන්ගේ මේ හැම දෙයක්ම අපි මේ ඉල්ලීම් හැම එකක්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් එක අපි මතක තියාගන්න ඕනේ ආබාධිත සොල්දාඩුවන් වෙනුවෙන් මුලින්ම කටයුතු කරේ ඒත් UNP ආණ්ඩුවක් ජයා ජයවර්ධන ජනාධිපතිතුමා 1982 ජූලි මාසේ 28 වෙනිදා කැබිනට් එකට ඉදිරිපත් කළා මේ ආබාධිත සබලුන්ට යුද සබලුන්ට ලබා දීපු වරප්‍රසාද වලින් පස්සේ වරප්‍රසාද ලබා දුන්නේ එකම ආණ්ඩුව මේ පසුගිය දා කටයුතු කරපු අපේ ආණ්ඩුවේ කියන එක. දැන් මේ හමුදා සබලුන්ම මට කියනවා දිලිජ් ජයවීර කියන ඒ ව්‍යාපාරිකයාගේ මේ පච ෆැක්ටරියෙන් එන පච පත්‍ර ඇත්ත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනවා විතරක් නෙමෙයි මම හිතන්නේ මේ පත්‍ර ඒ වගේම දෙරණ වගේ රූපවාහිනී වැඩසටහන් බැලීමෙන් විශේෂයෙන්ම මේ රටේ ජනතාව වැලකී සිටිය යුතුයි කියලා මම යෝජනා කරනවා.